ආයිබෝන් හිතවතුනේ අපි අද සිංහරාජ වනාන්තරයේ ලංකාගම ප්‍රදේශයෙන් ඇතුළු වුණා අපි සිංහරාජ වනයට ඇතුළු වෙනකොට ඒ සිංහරාජ වන අඩවිය තියෙනවා හැරියදොල මේ සියලු දෙනාට පේන්නේ හැරියදොල ගලාගෙන එන ආකාරය මේ හැරියදොලෙන් ආරම්භ වෙනවා දියලි 6ක් මේක ඉන්නවා සංචාරක මහතුන්ට මග පෙන්නන වන අඩවි නිලධාරීන් යටතේ ඉන්න නිලධාරීන් පිරිසක් ඒ පිරිසේ මහතු දෙනෙක් අපිත් එක්ක එක්ක වුණා. ඒ මහතුන්ට අදහස් පැහැදිලි කරන්න මම මේ අවස්ථාව ලබා දෙනවා. හරියාවුදෝස විශේෂත්වය කියනවා නම් ඒ කියන්නේ කෙටි කාලයක් තුන ඒ කියන්නේ පැය දෙකක් වගේ කෙටි කාලයක් තුල දියලි 6ක් බලන්න පුළුවන් එකම ස්ථානය තමයි ලංකාවේ ප්‍රවේශපත්‍ර කවුලෙන් ඇතුළු වුණාම බලන් තියෙන එකම ස්ථානය. ඔව් මේ දියලි කොහොමද විගත් ප්‍රමාණයකදී දැක්වන්න පුළුවන්. දියලි සර් එහෙම කිව්වා මීට 300 වගේ දියලි 6ම බලන්න එහෙම පුළුවන්. ලංකාගම ඉතාමත් සුන්දර දියලි ටිකක් තියෙනවා මේ සිංහරාජ වනාන්තරය තුල. ඒ දියලි වලින් ලංකාගම ප්‍රවේශපත්‍ර කවුලුවේ බ්‍රාහ්මණැල්ල, තත්තුඇල්ල, දූවිලිඇල්ල, ගල්ලොරුඇල්ල, ඌරන්වැටුනුඇල්ල, දූවිලිඇල්ල කියලා දියලි තියෙනවා. එතකොට පැයකුත් විනාඩි 45ක් පැය දෙකක් වගේ කාලයක් යනවා. ඒ යන අතරතුරේදී මේ බ්‍රාහ්මණැල්ල කියන දියැල්ල තමයි ප්‍රසිද්ධම දියැල්ලක් තියෙන්නේ. ඉස්සර බ්‍රාහ්මණයෙක් වැටලා මේ දියැල්ලෙන් පල්ලට වැටලා මැරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ බ්‍රාහ්මණයා වැටුණු ඇල්ල බ්‍රාහ්මණැල්ල කියලා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. එතකොට ඌරන් වැටුණු ඇල්ල කියලා තියෙනවා උඩම. ඒකට ඇවිල්ලා ඌරන් වැටුණු ඇල්ල කියලා නම හැදිලා තියෙන්නේ. කත්තියගේ මතේ තමයි මේ කැලේ ඉන්නව වල්ලූරෝ. ඒ ඌරෝන්ගේ පස්සේ මේ කොළ දිවියාගෙන මේ දිවියෙක් ඉන්නව මේ කැලේ. ඒ පස්සෙන් එලවගෙන එනකොට ඌරෙක් අල්ලගන්න. ඒ ඌරෝ ටික දොලෙන් එහා පැත්තට මාරු වෙලා යනකොට ඒ ඌරෝ තුන් දෙනෙක් ඇල්ලෙන් පල්ලට වැටලා මැරිලා කිතුරුමල් මදින යන මාමලට අහු වෙලා තියෙනවා. ඒ මාමල දාගත්තු නම තමයි මේ සීල දාගත්තු නම තමයි ඌර වැටිච්චල්ල කියලා දැන් ඔය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. එතකොට ගල්ලොරු ඇල්ල, තට්ටු ඇල්ල, දූවිලි ඇල්ල කියන දියලි තුනටම ඇලිවල පිහිටීම අනුව තමයි මේ නම දාලා තියෙන්නේ. මේ දූවිලි ඇල්ලට අර දූවිල්ල වගේ එනවා වතුර වැටෙන නිසා ඒක නිසා දූවිලි ඇල්ල කියලා තියෙනවා. තට්ටු ඇල්ලේ තට්ටු තට්ටු වලින් ගල් ස්ටෙප් වලින් වතුර වැටෙන හින්දා තට්ටු ඇල්ල කියලා තියෙනවා. ගල්ලරුව කියලා දියල්ලක් තියෙනවා මීටර 12ක් උසයි එක. ඒ දියල්ලේ නම හැදිලා තියෙන්නේ ගලෙන් හැදිච්ච හරියටම ඔරුවක් වගේ දොරුවක්. ඒක නිසා ගල් දොරුව ගල් ඔරුව කරලා හැඩ කරලා තමයි ගල් ඔරුවල්ල කියලා නම දාලා තියෙන්නේ. නුග දෙකැල්ල ගැන කියනවා නම් නුග දෙකැල්ල ඔය දියලි පහට අමතරව මේ ළඟදී මෑතකදී හඳුනාගත්තු දියල්ලක් තමයි තියෙන්නේ. ඇල්ල කලින් ඉඳලා තිබිලා තියෙනවා. නමුත් ඒ ඇල්ලට යන්න පාරක් තිබුණ නෑ දැන්. නමුත් අපි සංචාරකින් විදිහට පැමිණෙන අය අවශ්‍යයිකුවොත් එම දියල්ලට අරගෙන රැගෙන යනවා. ඉතින් ඒ දියල්ලට නුග දෙකැල්ල කියලා තමයි නම දාලා තියෙන්නේ. ඒතර මේ නුග දෙකැල්ල කියලා නම දාලා තියෙන්නේ නුගගස් දෙකක් තිබිලා තියෙනවා මේ ඇල්ල දෙපැත්තේ තියෙනවා. අදටත් එකක් තියෙනවා. ලොකු ගං වතුරක් ඇවිල්ලා ඒ ගං වතුරට එක නුග ගහක් ගැලවිලා ගිහිල්ලා. ඒතර එක නුග ගහයි තියෙන්නේ. නමුත් අර නම දාපු නම වෙනස් වෙලා නෑ. නුග දෙකැල්ල කියලා තමයි ඒ දියල්ල නම හැදිලා තියෙන්නේ. එතකොට මේක ඉතාමත් අඩු කාලයක් තුල 5 දිනෙකෙන් අඩු ටීම් එකක් වගේ නම් අපිට පැයකින් අඩු කාලයක් තුල බලන්න යන්න පුළුවන්. සාමාන්‍යයෙන් 20ක විතර ටීම් එකක් ආවොතින් පැය දෙකක් දෙකමාරක් විතර යනවා බලන්න. එතකොට මේ දියලි ඉතාම ලස්සනයි. මේ සිංහරාජයේ ලංකාගම කියන ප්‍රදේශයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිඳුම්පත්තුවට අයත් ලංකාගම කියන්නේ ඉතාම සුන්දර ගමක්. මේ ගමට පැමිණෙන්න පුළුවන් ගාල්ල සහ මාතර දෙපැත්තෙන්ම පැමිණෙන්න පුළුවන් මේ ලංකාගම කියන ගම්මානයට.
රංගනම පිවිසුමට ළඟා වෙන්න තියෙන මාර්ග දැනෙන සංචාරකීන්ට තමන්ට දැනෙන පහසු නේද අපිට සඳහන් කරන්න යතුරු. ඔව්. ඇත්තරම මේ ලංකා කියන ගම්මානයට පැමිණෙනව නම් ලේසිම කොළඹ දෙස සිට ලංකා ගමට පැමිණෙනව නම් ලේසිම මාර්ගය තමයි කොළඹ මතුගම පැලවත්ත හරහා නෙළුවට අවිල්ල එන්න පුළුවන්. එතකොට මාතර පැත්තෙන් එනවනම් මාතර අකුරැස්ස දෙනියාය කියන හරහා ඇවිල්ලා ලංකාගමට පැමිණෙන්න පුළුවන්. මාතර පැත්තෙන් එනකොට පිටබැද්දරින් ඇවිල්ලා මල්පුදනල හරහා තවලම නෙළුව කියන මාර්ගය ඇවිල්ලත් එන්න පුළුවන්. කොළඹ දෙස දිට ගොඩාක් අය තමයි සංචාරකයෝ පැමිණ කොළඹ පැත්තින්දලා. එතකොට ඒ අයට පහසුම මාර්ගය තමයි මේ අධිවේගී මාර්ගය පාවිච්චි කරලා තමයි ගොඩාක්ම අය එන්නේ. ඇවිල්ලා මේ පැලවත්ත නෙළුව හරහා තමයි එන්නේ ගොඩක් අය. මේ ලංකාගම කියන ප්‍රවේශපත්‍ර කවුළු හරහා තමයි දියැලි වැඩිපුර තියෙන්නේ. ඉතින් මම කියනවා මේ සිංහරාජය බලන්න සුන්දරත්වය බලන්න එන ඔබට හැම දිනාටම කියනවා දියැලි බලන්න එනවනම් සිංහගල කියලා ගලක් තියෙනවා බලන්න එනවනම් එතකොට ලස්සන සත්තු විශේෂ ඉන්නවා කුමී විශේෂ උරංග විශේෂ මේ සුදු වඳුර කියලා මේ සිංහරාජයට විතරක් ආවේනික සුදු වඳුර වර්ගයක් ඉන්නවා. එතකොට මේ මත්ස්‍ය විශේෂ ඉන්නවා. මේ සියලුම සතුන් වර්ග එතකොට දියාලි වර්ග පරිසරය ජානවල විවිධත්වය බලන්න ජෛව විවිධත්වය බලන්න මම කියනවා ඉතින් ගොඩක් සතුටින් ආරාධනා කරනවා මේ ලංකාගම කියන ගම්මානයට ඇවිල්ලා සුන්දරත්වය බලලා යන්න කියලා හැමෝටම. ලංකාවේ සංචාරකයන් අර අපි කියන දේවල් ගොඩක් සර් අහන්නේ නැහැ. මොකද මේක හෙක්ටයාර ගාණක් තියෙන මේ වනාන්තරයක් අපි ඇතුළේ ඉන්නේ. මොකද මේක නීතිමාලාවක් තියෙනවා වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේකට නිකුත් කළා. ඒ නීතියට අනුගමනය වෙලා තමයි යන්න ඕනේ. මොකද අපි මග පෙන්වන්නේ වශයෙන් කටයුතු කරද්දී අපිට මොකද ප්‍රවේශපත්‍ර අපිට දීලා තියෙන ලයිසන් එකක් අපි ඒ අනුව තමයි අපි යන්නේ. ඊට පස්සේ දැන් සංචාරකයේ ඇතුළු වෙද්දී ඊට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රවේශපත්‍ර සර් ලබා ගත යුතුයි. ඒ වගේම තමයි හොඳ මග පෙන්වන්නේගේ වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන මග පෙන්වන්නේගේ සහය ලබා ගන්න ඕන. සමහර කට්ටිය අපේ ලංකාවේ සංචාරකයන් ආවම ගොඩක් කට්ටිය ගොඩක් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ගයිඩ් කෙනෙක් ඕනේ නැහැ අපිට යන්න පුළුවන් මෙහෙම එහෙම කියලා ගොඩක් ප්‍රශ්න ඇති කරනවා. ලංකාවේ තියෙන්නේ මෙන්න මෙහෙම ලංකාවේ වෙයි අපිට යන්න බැරිද කියලා. ඇත්තටම සර් මේ ලෝක උරුමයක් වුණාට අපි දැන් මේ ගමාවට හිටියට අපිටවත් සිංහරාජයට ඇතුල් වෙන්න කිසිම අයිතියක් නැහැ. අපි සිංහරාජ මේ මායිමේ ඉන්නේ මෙන්න මෙහෙම. සිංහරාජයේ නීති රීති වලට අපි පිළිපැදලා තමයි අපි ඇතුල් වෙන්න ඕනේ. විදේශීය සංචාරකින් නම් ගොඩක් කට්ටිය කියන්නේ කිසිම කෙනෙක් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒක කල්සර කිසිම දෙයක් මොනවා දෙයක් පොලිටින් දෙයක් ගෙනාවා කිසිම දෙයක් දාලා යන්නේ නැහැ. අපේ සංචාරකයෝ ගත්තම අපේ ලංකාවේ සංචාරකයෝ ගත්තම තොපිය කෑවත් හැම දෙයක්ම දාලා යන්නේ සර්. ඒ වගේම තමයි කැලේට ගියන් දැන් මේකේ තියෙන සුන්දර මල් වර්ග ඒ වගේම ගොඩක් තුරුලට ගොඩක් ඒවා තියෙනවා සර්. ඒ අපේ ගොඩක් ඒවා ගල් තියෙනවා මේ දැන් ඇලිවල ගත්තම මේවැයි තියෙනවා ගල් ලස්සන. අපේ කට්ටිය ඒ ඔක්කොම අරන් එන්න බලන්නේ. දැන් එහෙම අරන් ආවම සර් දැන් මේකේ තියෙන සුන්දරත්වය දැන් ඔහොම පිරිසක් කාලයක් ඇද්දී අරගෙන ආවොත් මේකේ ඒ සුන්දරත්වය නැති වෙනවා. මොකෝ ඒ ගලක් හැදෙන්න ඒ පොඩියට රවුමට හැදෙන්න මේක මේ දවසින් දෙකෙන් මේ වෙන එකක් නෙවෙයි. මේක හැදෙන්න අවුරුදු ගාණක් ගිහිල්ලා ස්වභාවිකම හැදිච්ච දෙයක් තමයි. එහෙම අරන් යන්නේ නැතුව මේක උපරිම පරිස්සම් කරන්න අපේ මග පෙන්වන්න හැටි අපි කටයුතු කරන්නේ අපිටත් සහයෝගයක් දීලා එහෙම අපේ ඉදිරි පරම්පරාවට සිංහරාජය රැකගන්න එවුන්ට බලන්න මේක අවස්ථාවක් කරගෙන ඔවුන්ට රැක දෙන්න ඔවුන්ට කියලා දීලා මේක මෙහෙමයි පුතේ මෙහෙමයි කියලා ඔවුන්ට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන අපේ කට්ටියට. එහෙම කියලා දීලා මේක රැකගන්න විදියක් කොහොමද කරන්න කියලා තමයි මම කියන්නේ.